වැඩසටහන යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ දේශීය ගොවියා නගා සිටවන්නට, ඒ වගේම දේශීය වැවිලිකරුවා නගා සිටවන්නට, පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු තේ, ගම්මිරිස් මේ වගේ ගෙනල්ලා ඒ භෝගවලට තිබුණු මිල අද ලෝකෙ කඩා වැටිලා. අපි මේවා මේ ප්‍රතියාපනය කිරීම නවත්තලා ගුණාත්මක භාවයෙන් වැඩි තේ සහ අනිකුත් භෝග වර්ග පිටරට යවලා අපිට හොඳ මිලක් ලබා ගැනීම සඳහා අපි ඍජුවම සම්බන්ධ වෙනවා. ඒ වගේම තමුණාන්සේලා අධ්‍යාපනය ගැන කතා කළා. අපි අධ්‍යාපනය වෙනුවෙන් මුල් අවුරුද්දේ ඉඳලම විශාල ආයෝජනයක් කරනවා. ඉතාමත් මෙවතත් අපේ අනාගතේ අපි දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩසටහනක් යොදලා තියෙනවා. දීර්ඝ කාලීනව 1-12 දක්වා වගේම 7න් පස්සේ ඒ දරුවන්ට වෘත්තීය දැනුමක්, නිපුණත්වයක් විවිධ ශාස්ත්‍රවල ලබා ගන්නට, විශේෂයෙන්ම ඉංග්‍රීසි සහ ගණිතය දැනුම ලබා දෙන්නට අපි දීර්ඝකාලීන වැඩසටහනක් යෝජනා කරනවා. ඒ වගේම කෙටි කාලීනව අද අසහනෙන් ඉන්න තරුණ තරුණයන්ට අපි පිළිතුරක් දෙන්නට ඕනේ. එහෙනම් තමයි උසස් පෙළ සමත් වෙන සෑම තරුණ තරුණයෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපන උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව අපි එන අවුරුද්දේ ඉඳලා ලබා දෙනවා. වගේම තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල හරහා කලා අංශයෙන් ඉගෙනගත් දරුවන්ට පවා කෙටි කාලීන මාස 12ක කාලයක් ඇතුළත තොරතුරු තාක්ෂණයේ, කම්පියුටර් තාක්ෂණයේ හොඳ රැකියාවන් ලබන්නට අපිට පුහුණු කරන්නට පුළුවන්. අපි පුද්ගලික අංශයත් සමග එක් වෙලා රාජ අනුග්‍රහය ඇතුව ඒ කෙටි කාලීන පුහුණු වීම පාඨමාලා සකස් කරලා තිබෙනවා. ඒ වගේම අපි විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න පමණක් නෙවෙයි, කලා අංශයේ පාඨමාලා වෙනස් කළා, ඔවුන්ගේ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ඔවුන්ට හඳුන්වා දීලා ඔවුන්ට උපාධියක් ලැබෙනකොට රැකියාවක් හොයන්නේ නැතුව, රැකියාවක් හොයන්න පෝලිමේ ඉන්නේ නැතුව හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබා ගන්නට පුළුවන් නිපුණත්වයක් ඔවුන්ට අපි ලබා දෙන්නට ඕන. අද ලෝකයේම විශේෂම ආතියාවේ තාක්ෂණයේ බුද්ධිය මුල් කරගෙන තමයි ආර්ථිකය ඉහළට ගිහිලා තියෙන්නේ. අපිට හොඳ අවස්ථාවක් මේකට අපි මේ අපේ තරුණ තරුණයන් පුහුණු කරන්නට ඕන. ඒ වගේම අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා සංචාරක ශාස්ත්‍රයට. මේ අද මට මේ පළාත් ප්‍රදේශවාසීන් හම්බ වුණා. එයා කිව්වා ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ඉන්නේ සංචාරක ශාස්ත්‍රය කඩා වැටිලා. විරජයක් හැදට මැදිහත් වෙලා අද අපි දන්නවා ආසියාවේ විශාල, ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා රටවල්වල විශාල මධ්‍යම පන්තියක් ඉන්නවා. මේ අය තමයි සංචාරකයන් වශයෙන් රට රටවල්වලට යන්නේ. අපි රජය මැදිහත් වෙලා අපේ රට ඒ රටවල්වල ප්‍රචාරය කළා. අපි අලුතින් අලුත් රටවල් වලින් මේ සංචාරකයන් ගෙන්න ගන්නට ඕනේ. අපේ ඉලක්කය $7 billion $10 billion ආර්ථිකයක් තමුණාන්සේලාට මේ සංචාරක ශාස්ත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයන්ට උද අවස්ථාවක් ලැබෙනවා. අපි ඍජුවම මේ ප්‍රචාරයවල් කිරීමට, ඒ වගේම ආගමන විගණන ක්‍රමවේදයන් පහසු කරලා, ගුවන්තොටු තල්වල වල පහසුකම් සපයලා මේක දිරිමත් කරන්න අපි රජය මැදිහත් වෙනවා. ඒ වගේම අපි මේ විවිධ ශාස්ත්‍රවලින් ආර්ථිකය දියුණු කරනවත් සමගම අපි දන්නවා අද අපේ රටේ දුප්පත් ජනතාව අද ආර්ථිකයේ තිබෙන ප්‍රශ්න නිසා ජීවත් වෙන්නට අපහසු තත්ත්වයකට වැටිලා ඉන්නවා. දැන් අපි කෙටි කාලීනව ඔවුන්ට සහනයක් ලබා දෙන්නට ඕන. එදා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කිව්වා සියලුම
අංශවලට අපි සාන පැකේජයක් දෙනවා කියලා. ඉතින් මේ අනුව විශේෂයෙන්ම පහත මට්ටමේ ඉන්න සමෘද්ධිය ලබන එවැගේම සමෘද්ධිය නොලබා රැකියාවක් නැතිව අසරණ තත්ත්වයේ ඉන්න එදිනෙදා කම්කරු වැඩක් කළා මුදල් උපයාගන්න එවැගේම ආබාධිත එවැගේම වයෝවෘද්ධ වුණ මෙන්න මේ ජනතාවට සාහනයක් වශයෙන් මාසිකව අපිට සාහන මල්ලක් පෝෂණ මල්ලක් සලාක මල්ලක් ලබා දෙන්නට අපි තීරණය කළා තියෙනවා නොමිලේ ඒ අයව ඉහළ ගෙන්නට ඒ වගේම වත් ජලය ඒ බද්ද ජලයට ගෙවන මුදල අපි බදු අඩු කළා තියෙනවා ඒ වගේම විදුලියට ඒ ගෙවන මුදල බදු අඩු කළා තිබෙනවා මේ වගේ විශාල සාන රැසක් අනිත් සෑම ශේෂ්ත්‍රයකටම අපි ඉදිරිපත් කළා තිබෙනවා හෙට හෝ අනිද්දා අපි ඒ එක තමුන්නාන්සේලාට ලබා දෙනවා මේ ෂණිකව අද ජීවන බරෙන් මිරිකලා ඉන්න තමුන්නාන්සේලා ඒ ජීවන බරෙන් මුදවා ගැනීමට වගේම අද රැකියා නැතුව ඉන්න ජනතාවට විශේෂයෙන්ම 54,000ක් පමණ වන උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා ඒ වගේම ලක්ෂයක් පමණ තිසින විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ අද තියෙන අභාර්තු විශේෂයෙන්ම අපි නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියාවන් සඳහා දුප්පත් පවුල්වලින් රැකියාවක් කරගන්නට බැරුව වේතනයක් කරගන්නට බැරුව ඉන්න දුප්පත් පවුල්වලට අපි එක රැකියාවක් හෝ රාජ්‍ය රැකියාවක් ලබා දීලා ඔවුන්ව ඒ දුප්පත්කමින් ඉහළට ගේන්නට ක්‍රියා කරන සැලැස්මක් අපි ළඟ තිබෙනවා මේ නිසා මේ රටේ දුගී භාවය නැති කරන්නට අපි රැග පැහැදිලි සැලැස්මක් අපි ළඟ තිබෙනවා මේ දුප්පත් බවින් ඉන්න ජනතාව ඉහළ ගන්නට ඒ වගේම දේශීය කර්මාන්ත කරුවා වෙනුවෙන් විශාල සෑන රසක් බදු කපාදුව නිසා අපි බදු අහක් කළා බදු සාන ලබා දීලා ව්‍යාපාර ව්‍යාපාරිකින්ට ඔවුන්ගේ නිෂ්පාදන වැඩි කරගන්නට ආයෝජන වැඩි කරගන්නට අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා මෙවැනි පැහැදිලි ප්‍රායෝගික වැඩසටහනක් අපි තමුන්වහන්සේලාට ඉදිරිපත් කළා තිබෙනවා මේ රටේ ස්වෛරීභාවය තහවුරු කිරීමට වේවා මේ රටේ ආරක්ෂාව තමුන්වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු කිරීමට හෝ වේවා ආර්ථිකයේ ගොඩනැගීමට හෝ වේවා අපිට පැහැදිලි දැක්මක් තිබෙනවා ඒ දැක්ම අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් කියන එකත් අපි සාතික කරනවා නිසා අපි හැමදාමත් අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කණ්ඩායමක් එනිසා අද අපිට ලබනාසලා ලබා දෙන අභියෝග අපි ජය ගන්නවා කියන එකත් තමුන්වහන්සේලා තහවුරු කරමින් මා කෙරෙහි තමුන්වහන්සේලා විශ්වාසය තියන්න තමුන්වහන්සේලාගේ යුතුකම තමුන්වහන්සේලා ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්වහන්සේලාට ලබා දෙනවායි කියන එක තහවුරු කරමින් දඹුලු ජනතාවට ජය වේවා මෞබිමට ජය වේවා පොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා ස්තුතියි සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ